ඉතින් කොහොමද හැමෝම හොඳින් ඉන්නව නේද? අපි ස්වභාවික විදිහට ලස්සන වෙලා හොඳම ප්‍රතිඵල අරගෙන නේද ඔයා ලස්සන වෙලා ඉන්නේ? ඉතින් මට හොඳම ප්‍රතිඵල ලැබුණ මම ආසම කරන පැක් එක මම අද ඔයාට කියලා දෙන්නයි හදන්නේ. මේ චැනල් එක පුරාම ඔගලන්ට බලාගන්න පුළුවන් ස්වභාවික පැක් වර්ග ගොඩාක්ම තියෙනවානේ. ඉතින් ඒ පැක් වර්ග අතරින් මට හොඳම ප්‍රතිඵල ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් වුණ ජනප්‍රියම සුපිරිම පැක් එකක් තමයි මේ කඩලපිටි පැක් එක කියන්නේ. ඉතින් කඩලපිටි පැක් එක කියලා ගොඩාක් අය මගෙන් අහලා තියෙනවා. මේ පැක් එක 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 අය එක එක විදිහට හදනවා. ඒත් හදන නිවැරදි ක්‍රමයට තමයි මේක හදාගන්න ඕනේ. ඒ විදිහට හැදුවේ නැත්තම් ඔය කොච්චර මේ පැක් එක කරත් හරියට ප්‍රතිඵල ලබා ගන්න බෑ. ඉතින් සමහර අය මේ පැක් එකට මම දැම්මේ අද කියන දේවල් වලට අමතරව වෙන වෙන ජාති එකතු කරනවා. ඒත් ඔය හොඳට බලන්න මම මේ කියන ජාති ටික එකතු කරලා පැක් එක හදලා කරලා හොඳම ප්‍රතිඵල ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ, කඩලපිටි පැක් එක මම ඔයාට කලින් ටික කාලයකට කලින් මේ පැක් එක හදන හැටි කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ එකත් ගොඩක් අය බලලා තියෙනවා, හොඳම ප්‍රතිඵල අරගෙන තියෙනවා. ඉතින් තාමත් ඒවට කමෙන්ට්ස් එනවා. ඉතින් හරිම සතුටුයි, මොකද ඒ දේවල් නිසා ලස්සන වෙච්ච අය ගොඩක් ඉන්න නිසා. ඉතින් ගොඩක් අය මගෙන් ආයෙමත් අහලා තිබ්බා මේ පැක් එක හදන හැටි තව ටිකක් විස්තර ඇතුව කියලා දෙන්න, මේකෙන් කොහොමද එක එක අයට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න කියලා කියලා දෙන්න. ඉතින් මේ වගේ ඉල්ලීම් ගොඩක් තිබ්බා. අන්න ඒ නිසා හැමදාමත් වගේ ආදරෙන් මං අද ඔයාට ආයෙමත් මේ කඩලපිටි පැක් එක හදාගන්න ක්‍රමයත් එක්ක තව දේවල් ගොඩක් කියලා දෙන්නයි මේ හදන්නේ. දැන් කාලේ අපේ ගෑනු ළමයිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ බ්ලීචින් ක්‍රීම් ගාලා මූණ කැත වෙලා අඳුරු වෙලා කළු ලපයිවිලා තියෙන එක. අපිට සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන් බ්ලීචින් ක්‍රීම් එකක් ගෑවට පස්සේ මොකද්ද ඒ කෙනා අනිවාර්යෙන් බ්ලීචින් ක්‍රීම් එකක් පාවිච්චි කරලා තියෙනවා කියලා. මොකද පාරට බැස්සත් කෙනෙක්ගේ මූණ දැක්කම පේනවා, මූණේ කළු ලප ගොඩාක් තියෙනවා නම් සුදු කෙනෙක්ගේ කොච්චර සුදු වුණත් වැඩක් නැහනේ. ඉතින් මේ බ්ලීචින් ක්‍රීම් එක වසංගතයක් වගේ ගිහිල්ලා ගොඩාක් අය මූණවල් සෞතු කරගන්න හරිම දුකයි. මම හරි ආදරෙන් මේ දේවල් විශ්වාසයෙන් ඔයගලන්ට කියලා දෙන නිසා අනිවාර්යෙන්ම මම කැතයි, මම කළුයි, මට සුදු වෙන්න බෑ, මගේ මූණ ගෙඩි පිරিলা, මගේ ඒ විදිහට තමුන්ව මනසින් ඒ විදිහට තමුන් හිතන්නේ නැතුව මාව විශ්වාස කරලා මේ පැක් එක කරලා බලන්න. බොහොම හොඳ ප්‍රතිඵල ලැබෙනවා, හරිම විශ්වාසයෙන් ආදරෙන් කියන්නේ. ඉතින් මේ පැක් එක කරොත් ඔයාට හොඳම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හරියටම කිව්වොත් ඔයාගේ සමේ තියෙන සියලුම ප්‍රශ්න වලට විසඳුම මේ පැක් එකේ තියෙනවා කිව්වොත් මම හරි මේක මැජික් එකක් වගේ මටත් හිතාගන්න බැරි විදිහට ප්‍රතිඵල හම්බුණා මේ පැක් එකෙන්. ඉතින් ඒ නිසා ඔන්න දැන් අපි යමු පැක් එකට. හදන්න අවශ්‍ය වෙන්නේ මොනවද, පැක් එක හදාගන්නේ කොහොමද, තව ගොඩක් විස්තර තියෙනවා, මං ආට වීඩියෝ එක කියා දෙන්නම්. අන්තිම වෙනකන් අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන්න. අද වීඩියෝ එක ගොඩක් විශේෂයි. පැක් එක හදන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ටික. යෝගට්, කඩලපිටි, මී පැණි, කහ, දෙහි. මෙන්න මේ ටික ඔක්කොම ඕන වෙනවා ඔන්න පැක් එක හදාන. එක දෙයක්වත් අඩු කරන්න එපා, වෙන වෙන දේවල් මේකට දාන්නත් එපා. මේ දේවල් ටික මං කියන ප්‍රමාණ වලින් දාලා අනිවාර්යයෙන්ම හදා ගන්න ඕනේ. දැන් ඉතින් යමු හදන විදිහ පිළිවෙලට. මං ඔයාට කියලා දෙන්නයි හදන්නේ. මුලින්ම මං පිරිසිදු භාජනයක් අරගත්තා මේක හදා ගන්න. අනිවාර්යයෙන්ම පැක් එකක් හදනකොට භාජන හැඳි මේ හැමදේම පිරිසිදුව ගන්නත් අමතක කරන්න එපා. ඒකට යෝගට් මේස හැඳි දෙකක් එකතු කරගන්න. ඊට පස්සේ කඩලපිටි හොඳට පුරවලා ලොකු මේස හැන්දක් ඔයා එකතු කරගන්න ඕනේ. දැන් ඒකටම කස්තුරි කහ, එහෙමත් නැත්තම් කස්තුරි කහවට හොයාගන්න බැරි නම් වියලි කහ එකතු කරත් කමක් නැහැ. තේ හැඳි භාගයක් විතර එකතු කරන්න, ඊට වඩා එකතු කරන්න එපා, ඊට අඩු වුණත් කමක් නැහැ. ඊට පස්සේ මී පැණි මේස හැඳි එකක් එකතු කරන්න. අන්තිමටම දෙහි මේස හැඳි එකක් එකතු කරගන්න. දැන් මේක හොඳට මිශ්‍ර කරගන්නයි තියෙන්නේ. මේ පැක් එක හොඳ ඝන ගතියක් එන්නේ නැහැ, මේක දියර ගතියට තමයි තියෙන්නේ. ඒක තමයි හරිම පදම. සමහර අය මේ පැක් එකට වෙන ජාති එකතු කරනවා. අන්න ඒ නිසා මේකේ තියෙන හොඳම ප්‍රතිඵලය ඉක්මනින්ම ලබා ගන්න බැරි වෙන්න යනවා. ඉතින් ඒ නිසා තමයි මේකට මං කිව්වේ මේ කියපු ප්‍රමාණ, මේ කියපු දේවල් ඒ විදිහටම ඔන අනිවාර්යෙන් එකතු කරන්න ඕනේ. එක දෙයක්වත් අඩු කරන්න බෑ.
මේ දේවල් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට හොයාගන්න පුළුවන්. ඔන්න ඉතින් කඩලපිටි පැක් එක මෙන්න මේ වගේ තමයි හැදුවට පස්සේ තියෙන්නේ. හරිම සුවඳකුත් එනවා, කණ්ඩත් හිතනවා. ඒ වුණාට මේක කන්නේ නෑනේ. අද අපි මේක මොනේ ගන්නද හැදුවේ. ඉතින් දැන් ඉතින් යමු. මේක කොහොමද ආලේප කරන්නේ, කොයි විදිහටද කරන්න ඕනේ, ඔයාගේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ පැක් එකව පාවිච්චි කරන්න ඕන කොයි වගේ වෙලාවටද, කොයි වගේ දවසකද, මේ හැමදේම ගැනම දැන් දැනුවත් කරන්න ඔයාට. දැන් මෙන්න මේ විදිහට ඔයා මුළු මූණටම හොඳට පැක් එක ගා ගන්න ඕනේ. බ්‍රෂ් එකක් ආධාරයෙන් ගෑවත් කමක් නැහැ. ඔයා කොහොම හරි පැක් එක හොඳට ගානට ගා ගන්න. බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් එන තැන්වල වැඩිපුර. එතකොට බ්ලීචින් ආසාදනය නිසා කළු ලප කැලල් කුරුලෑ වලවල් මේ හැමදේම තියෙනවා නම් මුළු මූණෙම උනත් හොඳට තදට ගාන්න. නැත්නම් ඒ තැන්වල වැඩිපුර මේක ගානට ආලේප කරන්න. ඉතින් හොඳට මේ වැඩේ කරගන්න අනිවාර්යයෙන්ම මූණට කරන සත්කාර බෙල්ලට, වාගේ අත්තරට, කකුල්ලටත් ඔයා අනිවාර්යෙන් කරන්න. මේ පැක් එක ලස්සන වෙන්න හදන ගොඩාක් අය පාවිච්චි කරන පැක් එකක්. ගොඩක් අය ලස්සන වීමේ රහස විදිහටත් මේ පැක් එක පාවිච්චි කරනවා. මේ පැක් එක මුළු ඇඟටම ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. තව දෙයක් තමයි මේක හදලා ෆ්‍රිජ් වල දාලා තියාගෙන පාවිච්චි කරන්න එපා. ෆ්‍රෙෂ් එකේම හදපු ගමන්ම මේක ගාන්න, වැඩිපුර කොටස අත්තරට කකුල්ලට ගා ගන්න. මම නම් අද මගේ මූණටයි බෙල්ලටයි අත්තරටයි මේ පැක් එක ගෑවා. පිට ප්‍රදේශයේ ඔයාගේ කුරුලෑ ලප කැලල් තියෙනවා නම් ගාන්න, හරිම සනීපයි මේ පැක් එක ගාන කොටත්. ඉතින් මේ විදිහට පැක් එක මුළු ඇඟට මුණත් වට ගා ගන්න පුළුවන්. දැන් ඔයාට සාමාන්‍ය කෙනෙක් නම්, ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා හිතන්න, කුරුලෑ ලප කැලල් බ්ලීචින් ආසාදනය මේ කිසිම දෙයක් නැහැ, මම තව ටිකක් පැහැපත් වුණා නම්, තව චුට්ටක් සුදු වුණා නම් කියලා හිතන කෙනෙක් නම් ඔයාට මේක සතියට එකපාරක් කරාම හොඳටම ඇති. එතකොට කුරුලෑ ලප කැලල් බ්ලීචින් ආසාදන මේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔය දවසක් අර දවසක් වගේ සතියට දවස් 3ක් අනිවාර්යයෙන්ම මේක කරන්න මාසයක කාලයක්. බොහොම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. සතියක් දෙකක් ඇද්දි සමහර අයට මේ බ්ලීචින් ආසාදන සුව වෙලා තියෙනවා. මොකද කලිනුත් මම මේ වීඩියෝ එක දාලා තියෙන නිසා. ඉතින් ආයෙමත් ඒකයි දැම්මේ මම මේ වීඩියෝ එක ගොඩාක් අය මගින් ඉල්ලලා තිබ්බා කරන්නම කියලා. මොකද හොඳ ප්‍රතිඵලත් එක්ක ඒ වීඩියෝ එක හොයාගන්නත් අමාරුයි. මම ගොඩාක් කාලයකට කලින් ඒ වීඩියෝ එක දැම්මේ. ඉතින් ඒ නිසා තමයි මම ආයෙමත් මේ වීඩියෝ එකට කියලා දෙන්න හිතුවේ. ඉතින් මේ විදිහට කරන්න අනිවාර්යෙන්. ගොඩාක්ම ඔයිලි ෆේස් එකක් නම් තියෙන, ඒ කියන්නේ බ්ලීචින් ආසාදන නැතුව කුරුලෑ විතරක් ගොඩක්ම තියෙන කෙනෙක් නම් ඔයා ඒකට මුං ඇට ටික බ්ලෙන්ඩ් කරලා මුං පිටි තේ හැඳි එකහමාරක් විතර එකතු කරන්න පුළුවන් මේ පැක් එකටම. ඉතින් දැන් මේ විදිහට පැක් එක හොඳට ගාගත්තට පස්සේ හරියටම විනාඩි 30ක කාලයක්, ඒ කියන්නේ පැය භාගයක කාලයක් මේක තිබ්බම ඇති. පැය භාගයක් තිබ්බට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දැන් අපේ අර පැක් එකේ තිබ්බ ගති අර සාරය හොඳට මගේ හැමට උරාගෙන තියෙනවට පේනවා. පැය භාගයකින් පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. පැක් එක ගාලා නැහැ වගේ සමහර තැන්වල, ඒ කියන්නේ සමට මේක හොඳට උරාගෙන කියන එක. ඉතින් එහෙම උරාගත්තට පස්සේ තමයි මේකේ හොඳම පෝෂණය අපේ සමට ලැබිලා කියලා හොයාගන්නත් පුළුවන්. දැන් මේක සාමාන්‍ය අල්ලතුරෙන් ආ සෝදලා ඉවත් කරන්න පැක් එක ගල් වෙලා වගේන තියෙන්නේ. ඉතින් පැක් එක හෝදනකොට ටිකක් තෙත මාත්තු කරන්න, වතුර චුට්ටක් දාලා මේ වගේ ඇඟිලි තුඩු වලින් චුට්ටක් හොඳට මේ වගේ පැක් එක අතුල්ලලා තමයි ඉවත් කරන්න ඕනේ. මේක සාමාන්‍ය විදිහට හොදලා ඉවත් කරන්න පළවෙනි ආලේපන වාරෙම ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් ඕනම සමකට ඕනම කෙනෙක්ට වගකීමෙන් කියන්නේ. සමේ පාට ප්‍රශ්නයක් නැහැ. ඔන්න බලන්න කරලා හොඳම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒක අනිත් එක තමයි මේ පැක් එක කරාට පස්සේ අනිවාර්යෙන්ම ටෝන කරන්න ඕනේ. ටෝන එකක් විදිහට ඔය සාමාන්‍ය බ්‍රෑන්ඩ් එකකින් පාවිච්චි කරනවා නම් මොනවා හරි ඒ කමන්න නැහැ, ටෝන එක පාවිච්චි කරන්න. නැත්තම් රෝස වතුර, කූල් වතුර, ඔයාට මේ දෙක එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම අද ස්ප්‍රේ බොටල් එකකට රෝස වතුර දාලා තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේ විදිහට ටිකක් දුරින් ඉඳලා මේක ස්ප්‍රේ කරගන්න මූණට. මේ ස්ප්‍රේ කරපු රෝස වතුර ටික මූණට හොඳට වේලිලා යන්න දෙන්න, උරා ගන්න දෙන්න, පීදලා ඉවත් කරන්න එපා. ඉතින් ඔන්න මගේ වැඩේ ඉවරයි. මම පැක් එක හරි ලස්සනට ඔගලන්ට කියලා දුන්නා. ඉතින් හැමදාමත් ආදරෙන් වගේ ඔයාට තවත් මම මේ වගේ ඔයාට වැදගත් වෙන ඔයාව ලස්සන කරන ස්වභාවික වීඩියෝ එකක් අරගෙන එන සූදානමින් ඉන්නවා. හැමදාමත් ආදරයෙන් ලැඟතු කමින් මේ වගේ රැඳී සිටින්න බොහොම ස්තුතියි.